දෙයකට නිවැරදි පිළිවෙතකට නෙමෙයි මේ රසායනික පොහොර කාබනික පොහොර දාන්නේ. ඉතින් අපි උත්සාහ කරන්නේ මේ වගාවන් නිවැරදි ක්‍රමවේදයකට මේ දෙයකට පොහොර භාවිතා කරලා කල්පිටිය කියන්නේ ඉතාමත්ම වැදගත් ප්‍රදේශයක් කෘෂිකාර්මික අතින්. මොකද ලංකාවේ විවිධ භෝග වර්ග උඩ රටේලවලු පහත රටේලවලු මේ හැම දෙයක්ම කල්පිටිය ප්‍රදේශෙත් වැවෙනවා. ඉතින් මේ ප්‍රදේශයේ තියෙන තව විශේෂත්වයක් තමයි මේ පස කියන එක සම්පූර්ණයෙන්ම සෑන්ඩි රෙගොසෝල් කියන පස එහෙම නැත්නම් මේක 95%කටත් වැඩි තියෙන බොහෝ විට මේ වැලි පසක්. ඉතින් මේ වැලි පසේ ඉතාම සාර්ථක ලෙස මේ අපේ ගොවි මහත්මීන් තමන්ගේ භෝග වවනවා. දැනට තියෙන ගැටලුවක් තමයි මේ ප්‍රදේශයේ පස සහ ජලය කියන එක කෘෂි රසායනික වලින් අපිට පාවිච්චි කරන නොසුදුසු තත්ත්වයට පත් වෙලා තියෙන. ඉතින් විවිධ පරිසර සහ සෞඛ්‍යමය ගැටලුත් ඇති වෙමින් පවතිනවා. ඉතින් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විදියට උත්සාහ කරන්නේ මේ ප්‍රදේශයට සුදුසු පොහොර භාවිත ක්‍රමවේදයක් දියුණු කරලා අවිධිමත් රසායනික පොහොර භාවිතය සහ අනිකුත් යෙදවුම් භාවිතය අඩු කරන්න. ඉතින් මේකෙදි අපි මුලින්ම ප්‍රශ්නාවලියක් මගින් ගොවි ජනතාවගේ ගැටලු ඒගොල්ලන්ගේ යෙදවුම් මොනවාද ඒගොල්ලන්ගේ වගා රටාවන් මොනවාද සහ ඒ වගාවන් සඳහා යන වියදම් මේ සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය කරගන්නවා. ඒත් එක්කම මේ ප්‍රදේශයේ ගොවි ශේෂ්ත්‍රවල පස් නියදී අරගෙන ඒත් එක්කම ජල නියදී අරගෙන අපි විශ්ලේෂණය කරලා මේ ප්‍රදේශයේ තියෙන ගැටලුකාරී තත්ත්වය මොකක්ද කියලා හඳුනාගෙන ඒකට කොහොමද පිළියම් යොදන්නේ කියන එක නොගැඹුරු පසේ තමයි වගා කිරීම කරන්නේ. ඉතින් එතකොට අපි ඒ අදාළ ගැඹුරට අනුව පස් නියදී අරගෙන ඒවා විශ්ලේෂණය කරලා එක එක ගොවියාගේ ශේෂ්ත්‍රයේ තියෙන ගැටලු මොනවාද කියලා හඳුනා ගන්නවා. ඒත් එක්කම අපි බලාපොරොත්තු වෙන විශේෂිත තෝරාගත් භෝග වර්ග සඳහා නිවැරදි පොහොර භාවිත ක්‍රමවේදයක් යොදන්නේ. ඒ කියන්නේ වැලි පස ගත්තොත් වැලි පසේ සාමාන්‍යයෙන් පොහොර රඳා ගැනීම හැකියාව අඩුයි. ඒත් එක්කම පසේ පොහොර භාවිත කාර්යක්ෂමතාව ඉත අඩු වෙලා තියෙනවා. මොකද දාන පොහොර වලින් වැඩි ප්‍රමාණයක් අපත යන්නේ. භූගත ජලය ඉතාම දූෂිත තත්ත්වයට පත් වෙලා තියෙනවා. විශේෂයෙන් නයිට්‍රේට් පොහොර වලින් ගොවීන් එක්ක අපි කතා කරපුවාම අපි දැනුවත් වුණු දෙයක් තමයි මුල් කාලේ මීට වසර ගණනාවකට පෙරදී මේ ප්‍රදේශයේ ජලය පානය කරන්න හැකියුවත් මේ කෘෂි රසායන භාවිතය අධික වීමත් සමග ඒගොල්ලෝ මේ ජලය පානය කිරීම නවත්තලා තියෙනවා. ඉතින් ගොවීන්ම හඳුනාගෙන තියෙනවා තව අනාගතයට යනකොට මේ ක්‍රමවේදයත් එක්ක ඒගොල්ලන්ටම ලොකු පාරිසරික සහ සෞඛ්‍යමය ගැටලු ඇති වෙනවා කියලා. ඉතින් අපි උත්සාහ කරන්නේ අඩු රසායනික යෙදවුම් සමග 10යි අඟුරු දිරාපත් වෙමින් පවතින කොම්පෝස්ට් වගේ දේවල් යොදලා මේ පස දියුණු කරලා ඒත් එක්කම ස්වභාවික දියර පොහොර වගේ දේවල් වලින් විශේෂයෙන් කොම්පෝස්ට් දියරයත් එක්ක ශේෂ්ත්‍රයට නිවැරදි පොහොර භාවිතයක් කියන ක්‍රමවේදය හඳුනා ගන්න උත්සාහ කරන්නේ. ඉතින් මේකෙදි විශේෂයෙන්ම මාකන්දරු පරේක්ෂණ ස්ථානය ඒත් එක්කම කල්පිටිය පරේක්ෂණ ස්ථානයේ අපි පරේක්ෂණ කටයුතු සිදු කරනවා. පස්සේ භෞතික රසායනික ජීවවිද්‍යාත්මක කියන ගුණාත්මයන් ක්‍රමයෙන් දියුණු කරගත්තොත් අපිට පුළුවන් මේ පොහොර භාවිතයේ කාර්යක්ෂමතාව වැඩි කරගන්න. ඒ කියන්නේ අපත යන ප්‍රමාණය අඩු කරගන්න. ඉතින් ඒ නිසා අපි උත්සාහ කරන්නේ දිගු කාලිනව කන්න හතරක් එක දිගට මේ යෙදවුම් අඩු කළ පරීක්ෂණ කරලා නිවැරදි පොහොර භාවිතය කරන පැකේජයක් විදිහට විවිධ භෝග සඳහා විශේෂයෙන් උත්සාහ කරනවා. ලුණු වගාවට වම්බටු මාළු මිරිස් බණ්ඩක කියන භෝග සඳහා ගෝවා වගාව සඳහා මේ නිවැරදි පොහොර භාවිතයක් කියන්නේ පැකේජයන් හඳුන්වා දෙන්න. ඉතින් ඒකේ ආරම්භයේ විදියට තමයි අපි මේ පස් නියදී අරගෙන ගොවි ශේෂ්ත්‍රවල ඒ කියන්නේ ජලය නියදී අරගෙන ඒ විශ්ලේෂණය කරන්නේ. ඉතින් ඒත් එක්කම අපි ඉස්සරහට මේ අධ්‍යයන කටයුතු කරගෙන යනවා. ගොවීන් දැනුවත් කරලා මේ ක්‍රමවේදය ඉස්සරහට ගෙන යනවා. කල්පිටිය ප්‍රදේශයේ රසායනික පොහොර සහ
කාබනික පොහොර භාවිතය සම්බන්ධයෙන් ඉතින් බොහෝ විට ගොවි මහත්තුරු මූලික බිම් සැකසීමේදී ගොම එහෙම නැත්නම් කොම්පෝස්ට් වගේ පොහොර වර්ග ඉහළ ඉවරලා ඊට පස්සේ සීසෑම සිදු කරනවා පස බුරුල් කිරීම සිදු කරනවා ඊට පස්සේ ඒගොල්ල වගාව ආරම්භයේ ඉඳලා රසායනික පොහොර වලින් තමයි වගාව සිද්ධ කරන්නේ අපි ලුණු වගාවේදී මුල් වශයෙන්ම බින් සකස් කරගැනීමේදී ගොම සාමාන්‍යයෙන් අක්කරයකට ලෝඩ් එකක් විතර ප්‍රමාණයක් ගොම් මිටි 100 ක විතර ප්‍රමාණයක් ඉහලා බිම වේල පහ හාලා බිම සකස් කරගන්නවා ඊට පස්සේ ලුණු සිටෝල පැලවුණායින් පස්සේ දවස් 3ක් විතර වගේ ප්‍රමාණයේදී වල් පැලවලට වල් නාශක ගහලා ආයෙත් රසායනික පොහොර යොදන්න පටන් ගන්නවා එතනින් එහා නොකොඩවාම දින 8න් 7ක් 8ක් ඇතුළත රසායනික පොහොර භාවිත කරලා තමයි අපි මේ විදිහට ලුණු කොටුවක් සාදාගන්නේ අපි බොහෝ විට දකිනවා මේ TSP වැනි රසායනික පොහොර මේ ගොවි මහතුරු පාවිච්චි කරන ඇත්තටම පොහොරක් විදියට නෙමෙයි මේගොල්ලෝ විශ්වාස කරනවා මේ TSP කැට නිසා පසේ තදගති අඩු වෙලා වගාව සාර්ථක වෙනවා නමුත් ඇත්තටම අපි උත්සාහ කරන්නේ දැනුවත් කරන්න මේ TSP වැනි පොහොර වර්ග අධික වශයෙන් භාවිත කිරීම පරිසර ගැටලුවක් අපි මේ TSP අඩංගු පොහොර ගොඩාක් මේ වගාවට යොදන්නේ අර තනි පොටෑස් ඇමෝනියා මේ යූරියා වැනි පොහොර යොදපුවහම අම්ල ගතිය ඉතුරු වෙන හින්දා ඒකේ කසින්ජිය වගේ පොළවේ යම් කිසි දවසක පොළව තදවීමක් වගේ වෙනවා ඒක වෙන්නේ TSP යොදලා මේ TSP පොහොර යොදලා කැට පොහොර යොදපුවහම අර බිම නිකන් වැලි නිකන් ඉහිරෙනවා වගේ වේලෙද්දී ඒ ගතිය තෙත ප්‍රමාණයට වඩා අල්ලන්නේ නැති ගතිය වගේ උවමනා ගන්නට අල්ලන්න නිසා තමයි අපි TSP පොර TSP හැම පොර යෙදුමකදීම TSP භාවිත කරන්නේ. ලුණු ශාකේ ගත්තොත් මේකේ බොහොම පුංචි මුල් පද්ධතියක් තියෙන්නේ. ඒත් එක්කම මේකේ අපි මේ සම්පූර්ණ ශාකේම ආහාරයට ගන්නවා. ඉතින් අපි දාන රසායනික පොහොර ඒත් එක්කම අනිකුත් දිලිරනාශක සහ දියර පොහොර වර්ග සම්පූර්ණයෙන්ම එකතු වෙනවා ඒත් එක්කම පුංචි මුල් පද නිසා ශාකයට එකතු වෙන ප්‍රමාණය ශාකයට උරා ගන්න ප්‍රමාණය අඩුයි වැඩිපුර ප්‍රමාණයක් ඉවත යනවා ඉතින් ඒකත් අපේ භූගත ජලයට එකතු වෙන්නේ එහෙම නැත්නම් අපේ පසට එකතු වෙන ඉතින් ඔබට දැනුත් දකින්න පුළුවන් මේ එකතු වෙච්ච පොහොර ශාකයට අවශ්‍ය ප්‍රමාණයට වඩා වැඩිපුර එකතු කිරීමක් කරන්නේ ඉතින් අපිට මේ අවශ්‍යතාව වෙන්නේ ඇත්තටම මේ ප්‍රදේශයේ ගොවීන්ට මේ අවම කුෂ රසායන භාවිතයෙන් උපරිම කාර්යක්ෂමතාවක් ලබා ගැනීමත් එක්කම වගාව සාර්ථක කරගන්න ඒත් එක්කම ආර්ථික වාසිදායක කරගන්න උදව් කරන්න ඉතින් ඒකට තමයි අපි මේ තිරසාර පොහොර කර්මනා කරන ක්‍රමවේදය හඳුන්වා දෙන්න යන්නේ ඉතින් මේකෙදි ඇත්තටම අපිට අවශ්‍යයි දැන් අපි විශේෂයෙන් මේ ශාක නියදි විශ්ලේෂණය කරලා තියෙනවා ඉතින් අපි ගොඩක් වෙලාවට කතා කරන මේ නයිට්‍රේට වැඩිපුර ශාකයට උරා ගැනීම ඒත් එක්කම ඒවා අපේ ශරීරයට එකතු වීම එතනින් අපේ ශරීරයේ ගොඩක් වෙලාවට විවිධ රෝග තත්වලට පත්වීම වගේ ගැටලු රාශියක් ඒ කියන්නේ පරිසරික සෞඛ්‍යමය ගැටලු රාශියකට අපි මුහුණ දෙමින් පවතිනවා ඉතින් ලුණු ශාකය කියන්නේ අපි හැමෝම දිනපතාම හැම වෙලටම එකතු කරගන්න ආහාරයක් ඉතින් ඒ නිසා අපි ඉතාමත්ම සැලකිලිමත් වෙන්න ඕනේ මේ වගේ භෝගවලට පොහොර සහ අනිකුත් යෙදුම් යොදන එකට ගැන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් පොහොර නිවැරදි පොහොර කර්මනා කරන ක්‍රමවේදයක් හඳුන්වලා දීලා තියෙන එක අපි දියුණු කරලා තියෙන ඉතින් ඒක අපි ගොවි මහත්තුරුන්ගේ ශේෂ්ත්‍රවලට ගිහිල්ලා අත්හදා බලලා ඒකේ සාර්ථකත්වය අපි දැකලා තියෙන ශාකයේ පැවැත්මට අවශ්‍ය වෙන පෝෂක ශුද්ධ පෝෂක සහ අනිකුත් පෝෂක හැම දෙයක්ම මේ කාබනික පොහොරත් එක්ක එකතු වෙනකොට මේ ශාකයේ සෞඛ්‍ය එහෙම නැත්නම් ශාකයේ මේ පරිසර රෝධීම හැකියාව දියුණු වෙනවා. එතකොට අපිට මේකට විවිධ දිලිරනාශක නිතර නිතර යොදන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඉතින් මේක තමයි අපේ අවශ්‍යතාව. මේ කල්පිටියේ තියෙන රස ආරක්ෂා කරගන්න ඕන අපි තව ඉදිරියට අපෙන්
ඉස්සරහ පැවතිගෙන එන කට්ටියට මේ පස ආරක්ෂා කරලා දුන්නොත් තමයි අපිට රටට මේ අස්වැන්න එතකොට එළවලු නිෂ්පාදනය කරන්න පුළුවන් වෙන්නේ. මේ පොළව නැතුව ගියොත් ඇත්තටම අපිට මේක ආපහු ඉස්සරහට වගා කරන්න හම්බෙන්නේ නැහැ. ඒ වගේම ජලය පිළිබඳවත් ලොකු ගැටලුවක් තියෙනවා. දැන් කල්පිටිය ජලය ප්‍රශ්නයකුත් මතුවලා තියෙන්නේ. ඉතින් ජලයටත් දැන් අපි පාවිච්චි කරන සමහර රසායනික ද්‍රව්‍ය නිසා ජලය හානි වෙනවා කියලා තමයි ගොඩක් වෙලාවට අපිට හිතෙන්නේ. දැන් ඒකටත් මේ ඒ රසායනික පාවිච්චි කරන ප්‍රමාණය අඩු කරලා කාබනික දියර පොර වර්ග දැන් කීපයක්ම අපිට හඳුන්වා දීලා තියෙනවා ඒ අපිට මේ මාකන්ද උරෙන් කෘෂිකර්ම මධ්‍යස්ථානයේ. දැන් අපි ඒකත් ඇත්තටම ගිය අවුරුද්දෙත් කරලා බැලුවා. අපිට ඒකේ ලොකු අසාර්ථකත්වයක් ලැබුණේ නැහැ. ඒ නිසා දැන් මම මේ අවුරුද්දෙත් ඒ පරිශ්‍රණයෙන්ටම ගිහිල්ලා මොකද අපි කවුරු හරි ඒක කරලා හොයාගත්තොත් තමයි ඇත්තටම අපි මේ ප්‍රදේශයට ඒක දිනු කරලා ව්‍යාප්ත කරලා දෙන්න පුළුවන් වෙන්නේ. අපි උත්සාහ කරන්න දැනුවත් කරන්න මේ TSP වැනි පොහොර වර්ග අධික වශයෙන් භාවිතා කිරීම පරිසර ගැටලුවක්. ඉතින් මේවා ප්‍රමාණිකූලව ක්‍රමවේදයකට මේවා දැනුවත් කරලා මේ භාවිතය නිවැරදි කරන එක තමයි අපි උත්සාහ කරන්නේ. ඉතින් ඒත් එක්කම කල්පිටිය තවත් විශේෂ දෙයක් තමයි මේ වැලි සහිත පස. ඉතින් මේ වැලි සහිත පසේ තමයි මේ සියලුම භෝග වර්ග වගා කරන්නේ. ඉතින් මේ වැලි සහිත පසේ කොච්චර රසායනික පොහොර දැම්මත් රඳවා ගැනීම ඉතාම අඩුයි. පසෙන් පල්ලෙහාට වතුරත් එක්ක මේ පෝෂක අයින් වෙනවා. ඉතින් අපි උත්සාහ කරන්නේ මේ පසට කාබනික පොහොර ඒත් එක්කම 10යි අඟුරු වැනි පරිසර හිතකාමී දේවල් එකතු කරලා පසේ පෝෂක රඳවා ගැනීම හැකියාව වැඩි කරලා රසායනික පොහොරවල භාවිතයේ කාර්යක්ෂමතාව වැඩි කිරීම තුළින් අපිට පුළුවන් භූගත ජලයට එකතු වෙන රසායනික ප්‍රමාණය අඩු කරන්න. ඉතින් අපිට මේක එක රැයකින් එක වසරකින් කරන්න පුළුවන් වැඩක් නෙමෙයි. අපිට මේකට වසර ගණනාවක් යනවා. ඉතින් මේ පස දියුණු කරගත්තොත් මේ පස ආරක්ෂා කරගත්තොත් අපේ ජලයත් ආරක්ෂා කරන්න පුළුවන්. ඒත් එක්කම අපේ වගාව සාර්ථක කරගන්න පුළුවන් සහ අපේ වගාව තිරසාර තත්ත්වයට පත් කරගෙන අද ජීවත් වෙන සමාජයට විතරක් නෙමෙයි අනාගත දරු පරපුරටත් මේ පස ආරක්ෂා කරලා දෙන්න පුළුවන්. ඉතින් ඒක තමයි අපේ උත්සාහය. Thank you.